චන්දය කල් දාලා නැහැ කල් දාන්න ඡන්දයක් නැහැ කියනවා. ඡන්දය කල් දාලා නැහැ කල් දාන්න ඡන්දයකුත් නැහැ කියලායි ඔන්නෙක් මෙහෙම කියන්නේ. අද පුවත්පත අයවැයෙන් මුදල් වෙන් කළත් කොහෙවත් කියලා නැහැ මේ දිනයට දෙන්න කියලා IMF එකෙන් තීරණයක් දෙනකල් අපි රටේ දැනට තිබෙන මුදල් අල්ලන්නේ නැහැ කියලාත් කියනවා. රටේ ව්‍යවස්ථාව අනුව ඡන්ද සියල්ලම පවත්වනවා කියලායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලා. අද පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් තොරතුරු වාර්තා කරන්නේ ආණ්ඩුවට මුදල් තිබුණද වර්තමානයේ මැතිවරණයක් පැවැත්වීමට නීත්‍යානුකූල අවසරයක් ලබා දී නොමැති බවත් ඒ අනුව මැතිවරණයක් කල් දැමීමට කටයුතු කර නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නියාමනය පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් පළ කරමින් තමයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා කියලා අද පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අතරතුරේ අපි යනවානේ මෙෂ ඩේලි මිරර් පුවත්පතට. ඩෙලි මිරර් ප්‍රධාන සිරස්තලය බවට පත්වෙන්නේ එයමයි. No election date declared to postpone polls. සෙයිඩ් ප්‍රෙසිඩන්ට් කියලා තුරුතුරු වාර්තා කරනවා. මැතිවරණයක් කල් දාන්න මැතිවරණ දිනයක් නැහැ කියලායි සඳහන් කරන්නේ. There has not been a quorum when the election commission members declared on the date. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දිනය තීරණය කරන විට මේ ඝනපූර්ණයක් තිබුණේ නැහැ කියන කාරණාවත් සඳහන් කරනවා. Funds for the local polls has not been requested by the election commission කියලා වාර්තා කරනවා. පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් මැතිවරණ කොමිසමෙන් ඉල්ලල නැහැ කියලායි ජනාධිපතිවරයා දවසේදී පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලා ඩෙලි මිරර් ප්‍රධාන සිරස්තලයෙන් කියලා තියෙනවා. දිවයිනත් ප්‍රධාන සිරස්තලයට අරගෙන ඉන්නේ මේ කරුණු කාරණා අදාළව තමයි. තියන්න ඡන්දයක් නැහැ ජනපති මැතිසබේදී කියයි. ජනපති හැසිරෙන්නේ හිට්ලර් වගේ කියලා වීරසුමන වීරසිංහ මහත්මයා කියනවා. නව කොමිසමක් පත් කර හෝ ඡන්දය තියන්න දැසිරි ජයසේකර මහත්මයා කියනවා. ආර්ථික අපරාධ ගැන සෙවීමට ඉල්ලු ජනපති කොමිසම කෝ කියලා කබීර් රෂී මහත්මයා ප්‍රශ්න කරනවා. ඡන්දය තියන්න කියලා නීත්‍යානුකූල තීරණයක් නැහැ. රට නැති කරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්න පුළුවන්ද? මැතිවරණය ගැන කොමිසම පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කළ යුතුයි. තියන්න ඡන්දයක් නැහැ ජනපති මැති සභේදී කිය කියන කාරණාව තමයි දිවයිනත් තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ විදිහට තෝරගෙන තිබෙන්නේ.